යනු ඊයේ දවසේ අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා මේ රටේ ඉන්ධන පිළිබඳව මිල සූත්‍රය. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා ඊයේ දවසේ සිට. ඊයේ අද උදෑසන අලියුම සිට මෙම මිල සූත්‍රයට අනුකූලව එම ඉන්ධන මිල සංශෝධනය කරන්න. නමුත් ඊයේ දවසේ අපි මේ මිල සංශෝධනය කිරීමේදී කාරණා දෙකක් පමණක් බැහැර කරමින් අපි මේ මිල සංශෝධනය කරා. එකක් තමයි මේකේ කොටස් හයක් තිබෙනවා මේ මිල සූත්‍රය ඇතුලේ. එකක් තමයි ගොඩබෑ මේ පිරිවැය, දෙවැනි කටයුත්ත බදු පිරිවැය, තුන සැකසීම් පිරිවැය, හතර මෙහෙයුම් හා පරිපාලන පිරිවැය, පස්වැනි කටයුත්ත ලාභාන්තිකය සහ හය මිල ස්ථායි කරන අරමුදලට දායකත්වය. ඒ අනුව පහ හය කියන කොටස් දෙක, ලාභාන්තිකය සහ මිල ස්ථායි කරන අරමුදලට දායකත්වය කියන කොටස් දෙක පමණක් නොසලකා හරිමින් අපේ තිබුණු පිරිවැය පමණක් ආවරණය කර ගැනීම සඳහා, විශේෂයෙන්ම 92 පෙට්‍රල්, 95 පෙට්‍රල්, ඒ වගේම ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් කියන වර්ග හතරේ අපිට ඊයේ රාත්‍රී සංශෝධනය කරන්න පෙර මෙරටට ආනයනය කරන ඉන්ධනවල ආනයනික වියදම සහ බෙදා හැරීම දක්වා, ඒ කියන්නේ අපේ ඉන්ධන පිරුම්හල් දක්වා යන වියදම ගත්තම අපිට තිබුණා 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 421.71 පිරිවැයක්. එයනුව අපිට තිබුණු මිල තිබුණේ 338. එයනුව රුපියල් 83.71 අලාභයක් තිබුණා ඉන්ධන ආනයනය කරලා ඉන්ධන අලවිය තුලින්. ඒ නිසා අපි තීරණය කරා රුපියල් 82කින් ඒ රුපියල් 420 දක්වා සංශෝධනය කරන්න. තවමත් රුපියලක පමණ අලාභයක් ඒ 92 තුල තිබෙනවා. පෙට්‍රල් 95 රුපියල් 373ට පැවතුනේ මිල. නමුත් ඊයේ වන විට ආනයන සහ මේ වියදම් සියල්ලම දැම්මම රුපියල් 444යි වියදම. එයනුව අපි රුපියල් 450ක් දක්වා රුපියල් 77කින් 95 පෙට්‍රල් කියන එක අපි සංශෝධනය කරා. ඒ වගේම ලංකා ඔටෝ ඩීසල් රුපියල් 289 මිලකට තිබුණේ. පසුගිය සංශෝධනය කරන වෙලාවෙත් ඩීසල් මිල විශාල වශයෙන් අපිට වැඩි කරන්න යෝජනා කළ තිබුණත් කැබිනට් මණ්ඩලයේ සඳහා අනුමැතිය ලබා දුන්නේ නැහැ. නමුත් මෙවර රුපියල් 111කින් රුපියල් 400ක් දක්වා අපි ඒ සංශෝධනය කළ තිබෙනවා. සියලුම වියදම් එක්ක තිබෙන ඩීසල් සඳහා යන පිරිවැය රුපියල් 400.60 පිරිවැයක්. එනිසා තවමත් 160ක පමණ ලීටරයක අලාභයක් සමග තමයි මේ සංශෝධනය කරලා තිබෙන්නේ. ලංකා සුපර් ඩීසල් කියන එක සම්පූර්ණ පිරිවැය රුපියල් 444.95, තිබුණු මිල රුපියල් 329, එයනු රුපියල් 116ක මිල සංශෝධනයක් සමග රුපියල් 445ක් දක්වා වර්ධනය කළ තිබෙනවා. නමුත් භූමිතෙල් අපි තවමත් අලෙවි කරන්න රුපියල් 87කට, භූමිතෙල් සඳහා යන පිරිවැය රුපියල් 362.726, අද මෙහෙමෝත වෙන විටත් රුපියල් 275.726 අලාභයක් භූමිතෙල් අලෙවිය තුලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබනවා. මේකෙදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ මිල සූත්‍රය අනුව ලාභාන්තික සහ ස්ථායී කරන අරමුදලට බැර කිරීම කියන කාරණා දෙක බැහැර කරමින් විශේෂයෙන්ම සති දෙකකට වතාවක් හෝ මාසයකට වරක් ඒ අවශ්‍යතාවය අනුව විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපි ඉල්ලා සිටියේ මේ සඳහා කමිටුවක් යෝජනා කරා මේ කටයුත්ත පරිපාලනය කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ විදුලි බල බලශක්ති විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කරන ලද වෙනත් පාර්ශවයක් කියන කමිටුවක් මගින් තමයි මේ නිර්දේශය ලබා දීමට යෝජනා කළ තියෙන්නේ. අනුව සති දෙකකට වතාවක් හෝ මාසිකව අවශ්‍යතාවය අනුව ඒ සංශෝධනය කිරීම සඳහා ඊයේ දවසේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද එක දවසෙම අපි භූමි තෙල් මිල සංශෝධනය කිරීමටත් අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියා. දීර්ඝ කාලයක් එක සිදුවලා නැති නිසා විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ අධිකරු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත්, අමාත්‍ය මණ්ඩලයත් ඉල්ලා සිටියේ භූමි තෙල් විශේෂයෙන්ම සහනාධාරයක් ලෙස පාවිච්චි කරන්නේ ධීවර ක්ෂේත්‍රයේ ඉන්න ජනතාවත්, වතුකරේ ඉන්න ජනතාවත්, ඉතාමත්ම අඩු ආදායම් ලාභී තීරුවල ඉන්න ජනතාවත්. එනිසා මේ දිනවල ඉවුම් පිහුම් කිරීම සඳහා ගෑස් නොමැති වීම නිසා විශාල පිරිසක් භූමි තෙල් පාවිච්චි කරනවා. ඒ වගේම
මේ මිලට ලබාදීම නිසා අවභාවිතාව වන ප්‍රමාණයක් අපි දැක්කා. විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජනය කරන විශාල පාර්ශවකරුවන් ගණනාවක්. ඩීසල් මිල වැඩි වන විට ගාස්තු සංශෝධනය කරත් අපි පහුගිය දවස්වල නිරීක්ෂණය කළ තිබෙනවා ඉන්ධන පෙරෝම් හල්ට ගිහිල්ලා ඔවුන්ගේ රථවලට භූමිතෙල් ලබා නොගත්තත් විශාල වශයෙන් තොග රැස් කරමින් ප්‍රවාහන කටයුතු වල යෙදෙන බස් රථ ප්‍රවාහන වාහන රථවාහන විශාල ප්‍රමාණයක් 100%ක්ම භූමිතෙල් පාවිච්චිය සඳහා ප්‍රවේශ වෙලා තියෙනවා කියන එක අපිට නිරීක්ෂණය වෙලා තිබෙනවා. එනිසා අපි ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යවරයාගෙන ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ බස් රථ ප්‍රවාහනය කරන බස් රථවල දුම් සහතිකය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී ඩීසල්ද භූමිතෙල්ද උන් පාවිච්චි කළා ඒ මිල අනුවද ජනතාවගෙන් ඒ මිල අය කරේ කියන එක පිළිබඳව විමර්ශනය කරන්න කියන එකත් අපි ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ.